සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ රැඳී සිටිනේ සදාන් සරණ සජීවී භාවනා උපදේශ පාඨමාලාව සමගින්. මෙම භාවනා උපදේශ පාඨමාලාවට අද වෙනුවට නොඑක් දෙසින් කිහිප දෙනෙක්ම ඉල්ලීම් කරලා තිබෙනවා. කුණ්ඩලිනී යෝග විද්‍යාව පිළිබඳව විස්තරයක් සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කරන ලෙස එම ඉල්ලීම් අනුව තමයි මෙම භාවනා වැඩසටහනේ ඔබට කුණ්ඩලිනී යෝග විද්‍යාව පිළිබඳව විස්තරාත්මක කරුණු ගෙන ඒමට මා සූදානම් වන්නේ. බොහෝ දෙනෙකු අතර වැරදි මතයක් තිබෙනවා, කුණ්ඩලිනී යෝග විද්‍යාව යනු හින්දු ආගමට අයත් විෂයක් බවට. එම මතය සම්පූර්ණයෙන්ම දෝෂ සහගතයි. කුණ්ඩලිනී යෝග විද්‍යාව ආරම්භ කරන ලද්දේ දැනට වසර දහසකට පමණ පෙර ඉන්දියාවේ පුල්ලහාරියේ වාසය කරන ලද බෞද්ධ මුනිවරයෙකු වන තිලෝපා මුනිවරයා විසින්. තිලෝපා මුනිවරයා විසින් පිටසක්වල වාසී බෝධිසත්ව උරුන්ගෙන් සහ මුනිවරුන්ගෙන් අසාධන ගන්නා ලද කුණ්ඩලිනී යෝග විද්‍යාව පසුව ඉන්දියාවේ නාරෝපා මුනිවරයා වෙත ලබා දෙනවා. නාරෝපා මුනිවරයා විසින් කුණ්ඩලිනී යෝග විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ හයක් සකස් කරන ලබනවා. එමෙන්ම එම ග්‍රන්ථ ඔහු විසින් ප්‍රසිද්ධියට පත් කරනවා. එම ග්‍රන්ථයන් ටිබෙට් ජාතික මර්පා යන පුද්ගලයා විසින් ටිබෙට් භාෂාවට පරිවර්තනය කිරීමෙන් පසුව ටිබෙට් දේශයේ මෙම ග්‍රන්ථ දීර්ඝ කාලයක් තිස්සේ පරිශීලනය කරනවා, පරිහරණය කරනවා. පසුකාලීනව ටිබෙට් කග්යු සම්ප්‍රදාය සකස් වන්නේ මෙම ග්‍රන්ථයන් අනුසාරයෙන්. මෙම කුණ්ඩලිනී යෝග විද්‍යාව ග්‍රන්ථයන්ට ඇතුළත් වෙනවා කුණ්ඩලිනී බල පුබුදුවා ගැනීම, කුණ්ඩලිනී බල ඇසුරෙන් මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණීම, කුණ්ඩලිනී බල සම්බන්ධ කොටගෙන පරකාය ප්‍රවේශය, කුණ්ඩලිනී බල සම්බන්ධ කොටගෙන සීතල මඟ අර ගැනීම, මේ ආදී වශයෙන් නොයෙකුත් විශේෂ අභ්‍යාස ක්‍රම. එමෙන්ම තවත් අභ්‍යාස ක්‍රම ගණනාවක් කුණ්ඩලිනී යෝග විද්‍යාවට ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම තිලෝපා මුනිවරයාට ප්‍රථමයෙන් පද්මසම්භව මුනිවරයා විසින් කුණ්ඩලිනී යෝග විද්‍යාවට තරමක් හුරු තවත් මෙවැනිම යෝග විද්‍යා ක්‍රම ටිබෙට් දේශයට රැගෙන යනවා. එයත් බෞද්ධ යෝග විද්‍යාවට අදාළ කරුණු. එම තිලෝපා මුනිවරයාගේ කුණ්ඩලිනී යෝග විද්‍යාවත් පද්මසම්භවන්ගේ භාවනා අභ්‍යාසයත් යන සංකලනයන් ටිබෙට් දේශයේ කාලයක් තිස්සේ ආරක්ෂා වෙනවා. නැවත ක්‍රිස්තු වර්ෂ 17 වන සියවසේ පමණ ඉන්දියාවේහි හින්දු යෝගීන් විසින් කුණ්ඩලිනී යෝග විද්‍යාව ආරම්භ කරනු ලබනවා. මෙහිදී මතක තබා ගත යුතු කාරණය තමයි කුණ්ඩලිනී යෝග විද්‍යාව පළමුව වර්ධනය වූයේ බෞද්ධයන් අතින්. නැවත එම කුණ්ඩලිනී යෝග විද්‍යාව හින්දුන් අතර ගියා. ඒ අනුව බෞද්ධ, හින්දු, ජෛන සහ චීන තාව වශයෙන් කුණ්ඩලිනී යෝග විද්‍යාව වෙනම ශාඛා හතරක් වර්ධනය වුණා. මෙම කුණ්ඩලිනී යෝග විද්‍යාවෙහි ප්‍රධාන කොටම ශරීරයේ ශක්ති මධ්‍යස්ථාන උද්දීපනය කර නොයසේ නම් ශරීරය තුළ ඇති ශක්තිය වර්ධනය කර එම ශක්තිය යම්කිසි වෙනත් කාර්යයකට යොදා ගැනීම තමයි අදහස් කෙරෙන්නේ. විශේෂයෙන්ම කුණ්ඩලිනී යෝග විද්‍යාව පිළිබඳ දුර්මතයක් තියෙනවා. මෙම යෝග විද්‍යාව දෙවියන් සමග එක්වීමට භාවිත කරන ලද විද්‍යාවක් කියලා. නමුත් මූලික කුණ්ඩලිනී යෝග විද්‍යාව අනුව පෙනී යනවා එය දෙවියන් සමග එක්වීමේ විද්‍යාවක් නොව සත්‍ය අවබෝධය සඳහා කෙටි මාවතක් ලෙස භාවිත කරන ලද බව. ඉන්දියානු කුණ්ඩලිනී යෝග විද්‍යාවත් බෞද්ධ කුණ්ඩලිනී යෝග විද්‍යාවත් අතර සුළු සුළු වෙනස්කම් පවතිනවා. එහි ප්‍රධානතම වෙනස්කම වනුයේ ඉන්දියානු කුණ්ඩලිනී යෝග විද්‍යාවෙහි චක්‍ර හතක් ගැන සඳහන් වුවද බෞද්ධ කුණ්ඩලිනී යෝග විද්‍යාවේ සඳහන් වෙන්නේ චක්‍ර හයක්. නමුත් පසුකාලීන වර්ධනයන්හිදී කුණ්ඩලිනී යෝග විද්‍යාව තවත් චක්‍ර හඳුන්වා දෙමින් ඉදිරියට යනවා. දැන් අපි බලමු
කුන්ලියෝග විද්‍යාවේදී ඔබ විසින් කළයුතු අධ්‍යනයන්ට අදාළ චක්‍රයන් සහ කුන්ලිනියෝග නාඩීන් මොනවාද කියලා. ප්‍රධාන වශයෙන්ම කුන්ලිියෝග චක්‍ර මේවා ශරීරයේ කොඳු වැට පේලිය සහ මොලය සමඟ රිජුව සම්බන්ධ වෙනවා. පළමු චක්‍රය නොයසේනම් පහත්ම චක්‍රය මූලාධාර චක්‍රයයි. මෙම මූලාධාර චක්‍රය ශරීරයේ ත්‍රිකෂ්ටියට ආසන්නව පිහිටා තිබෙනවා. එමෙන්ම දෙවැනි චක්‍රය පිහිටා තිබෙන්නේ තමන්ගේ ලිංගේන්ද්‍රිය අසල. තුන්වෙනි චක්‍රය නාභිය අසල. හතරවෙනි චක්‍රය අනාහත චක්‍රය තමන්ගේ හෘදයට ආශ්‍රිතව පිහිටා තිබෙනවා. පස්වෙනි චක්‍රය විසුද්ධ චක්‍රය තමන්ගේ උගුර ආශ්‍රිතව පිහිටා තියෙනවා. හයවෙනි චක්‍රය අජිනනේ නමුත් නොයසේ නම් ආඥා චක්‍රය තමන්ගේ දෙබැමට යටින් දෙබම ආසන්නේ මොලේ තුළ පිහිටා තියෙනවා. හත්වෙනි චක්‍රය තමන්ගේ ශීර්ෂය ආසන්නේ ශීර්ෂයට යටින් මොලේ තුළ පිහිටා තිබෙනවා. ඒ වගේම මේ ප්‍රධාන චක්‍ර හතට අමතරව ඉඩා පිංගලා සහ සුසුන්නා වශයෙන් නාඩි තුනක් ගැන කුණ්ඩලිනී යෝග විද්‍යාවෙහි සඳහන් වෙනවා. මෙම ඉඩා සහ පිංගලා නාඩීන් ප්‍රධාන කොටම වදගත් වෙන්නේ භාවනාවේදී නොයසේ නම් ප්‍රාණායාම අභ්‍යාසවලදී. ඉඩා සහ පිංගලා නොයසේ නම් වම් සහ දකුණු නාඩීන් නොයසේ නම් සූර්ය සහ චන්ද්‍ර නාඩීන් සමබර කිරීම තුළින් රෝග සුවය ලැබීමත් සත්‍යාවබෝධයට පහසු කිරීමත් අපේක්ෂා කරනු ලැබුණා. එසේම කුණ්ඩලිනී යෝග විද්‍යාව පිළිබඳ මා විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයන්හිදී තවත් අතිරේක කුණ්ඩලිනී චක්‍රයක් ගැන සඳහන් වෙනවා. මෙම චක්‍රය සත්තංග චක්‍රයයි. සත්ත යනු සැත, නොයසේ නම් පිහිටුඩ. පිහිටුඩු ආකාරයේ ප්‍රති දහසකින් යුත් මලකින් සත්තංග චක්‍රය නිරූපණය වෙනවා. මෙම සත්තංග චක්‍රය තමන්ගේ හිස් මුදුනට අඟල් 4ක් ඉහළින් පවතින ප්‍රති දහසකින් යුත් නිලුම් මලකින් නිරූපණය වෙනවා. මෙකී කුණ්ඩලිනී චක්‍ර අවදි කර ගැනීම, එම චක්‍රයන්ගේ බලය භාවිත කර ගැනීම, එම චක්‍රයන් භාවිතයෙන් නොයෙකුත් හාස්කම් කිරීම යන ආදී ක්‍රියාවන් භාවනාවෙන් බලය ලබා ගැනීමට වඩා පහසුවෙන් කළ හැකි වෙනවා. බුද්ධ කාලයේදී කුණ්ඩලිනී යෝග විද්‍යාව හා සම කළ හැකි ගාන්ධාරී නම් විෂයක් තිබුණු බව බුදුන් වහන්සේ විසින් පැහැදිලිව දේශනා කර තිබෙනවා. බුදුන් වහන්සේ විසින් ප්‍රාතිහාර්ය ප්‍රසිද්ධියේ පෑම තහනම් කරන ලද්දේත් මෙම ගාන්ධාරී විෂය සහ මණිකා නම් සිත් කියවීමේ කලාව සමග පටලවා ගැනීමේ දෝෂය මගහැරීමට බුදුන් වහන්සේ සඳහන් කර තිබෙනවා. මෙම ගාන්ධාරී නම් විෂය අධ්‍යයනය කර එය ප්‍රගුණ කරන ලද පුද්ගලයෙකුට බෞද්ධ භාවනාවෙන් ධානමට්ටන් ලද යෝගීක විසින් කරන සියලුම ප්‍රාතිහාරයන් එලෙසින්ම පෑ හැකි බව. ඒ නිසා මෙම බලගතු විද්‍යාව ඔබ විසින් දැනගැනීම, ඔබ විසින් එය අනුගමනය කිරීම නරකකට හේතුවක් වෙන්නේ නෑ, හොඳකට හේතුවක් වන්නේ. නමුත් අද වන විට කුණ්ඩලිනී යෝග විද්‍යාව යන වචනය පවා මුදල් උපයා ගැනීමේ ජාවාරමක් බවට පත්ව තිබෙනවා. අන්න ඒ තත්ත්වයෙන් මෙම රට මුදා ගැනීමට, ජනතාව මුදා ගැනීමට තමයි සදහම් සරණ භාවනා වැඩසටහන ඔස්සේ මෙම කුණ්ඩලිනී යෝග විද්‍යා පාඨමාලාවක් ආරම්භ කිරීමට බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අප විසින් තීරණය කරනු ලැබුවේ. ඒ අනුව සදහම් සරණ භාවනා වැඩසටහන් වලට සමගාමීව සදහම් සරණ ඔස්සේ කුණ්ඩලිනී යෝග විද්‍යා පාඨමාලාවකුත් ඉදිරියේදී ඔබ වෙත හඳුන්වා දෙනු ලැබෙනවා. මෙම සියලුම භාවනා පාඨමාලාවන්, භාවනා අභ්‍යාසයන් සියල්ල නොමිලේ ලබා දෙන බවත්, මෙම කරුණු සඳහා කිසිවෙකුගෙන් මුදල් අය කිරීමක් හෝ මුදල් එක් රැස් කිරීමක් සිදු නොකරන බවත් කාරණික දැනුම් දෙනවා.